සරනයමි නමස්කාරවේවා දම්රුවනට සෙම්මදසදහම් සරනයමි නමස්කාරවේවා සංගෙරුවනෙටෙ, සමදාමහා සංග සරනයමි නමස්කාරවේවාතුනුරුවනට සෙමදාතිසාරන සරනයමි සාදුु සාර ගේ ගුරු දීවත්තම කල්්‍යයාන මිත්‍ර පර්ම පූජනී අපගේ පින්වල් ලොකු සාමින්න් වහන්සේට අප සීරු දිනාගීම නමස්කාරය වවාසාද සාදුසා ගරුතර මහාසංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පිංහත්නී අද දවසීත අකාලික මුනි දහම් ධර් දේශනා වැඩසටහනේ අපි මේ සූදානන්ගින්නේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම්මු අපගේ සම්වා සම්බුදුරජාණන් වහන්සේ ජීවිතාවබෝධය පිණිස ලෝකානු කම්පාවින් දේශනා කරපු ශ්‍රී සද්ධර්මින් බිඳ ශ්‍රවනය කරන්න. බුදුරජාණන් වහසේ නමක් මේ ලෝකයට පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්ස මේ ලෝක දාතුුවම අවබෝධ කරනවා කියන ඇතැම්ඹුලක් සේ බුදුරජාණන් වහන්ස තුන් ලෝකම අවබෝධ කලා කියනවා ඒ ඇතැම්ඹුලක් සේ අවබෝධ කරපු ලෝකය අන්නයට අවබෝධ කිරීම පිණිස ඒ බුදුරජාණන් වහන්ස තාම නිරවුල් ලෙස දේශනා කළ ඒ නිසාම අපි වහන්සය බුද්ධ කියලා දුන්න්නන්නේ එ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සුන්දර දේශනාවක් අදාපි කතා කරනවා මේ දේශනාවතියන්නේ අංගුත්තර නිකාය කියන නඋතුම් පොත්ව වහන්සගේ පළවිනි කොටසේ තිිකනිපාතයේ එ බ්‍රාහ්මණ වර්ග බ්‍රාහ්මණ සූත්‍රය අදාපිගෙන ගන්නේ. ඒ දවස්වල අපගේ ශාස්ෘන් වහන්සේ ෞතමම් බදුජාණන් වහන්සේ වැඩ සිටිය සැත්ර සැවැත්නුවර අනේ පිටි සිටතුමා කරවපු ජේතවනාරාම අසපි උන්හසේ වැඩ හිටිය එතකොට අතක වේ බ්‍රහ්මනා ජින්නා උද්දා මහල්ලකා අදගතා වයෝවනු පත්තා එතකොට මේ බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න්න එනවා බ්‍රාහ්මණුවරු දෙන්නේ ඒ බ්‍රාහමණවරු ගැනකේ නො සිින්නා හරියට වයසට ගිහිල්ලා බොහෝම වයෝවුර්ධ වෙලා පිළිවෙලින් වයසට ගිහිල් ඒගොල්ලො වීසං වස්ස සතිකා ජාතිය දැන්යගොළඟ වස අවුරුදු එකසිය විස්සක්. අපි දන්න අපගේ ශස්කෘන් වහන්සේ මේ ලෝකෙට පහලේද මිනිසුන්ගේ ආශ අවුරුදු දෙකසි විස්සක් තිබා එතකොට ඒකාලෙ තිබුණු පරම ආවිශය අවරුදු එකසි විස්සයි එතකොට දැන්ව බ්‍රාහ්මණුරු දෙන්නත් ඒකසී විස්සට විල්ලා කියන්නේ දැංගිතින් ව මරණයට බොහෝම ආසන්න දෙන්නේෙක් එතකොට ඒ දෙන්නා ඒන බගවා තවුණුප සංකමිස්සු ඒ භාගතුන් වහන්සේ මොන ගැහෙනවා උපසංකමිත්වා භගවතා සද්ධින් සම්මෝදින්සු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ එක්ක සතුට සාමීචි කතාවේ යෙදන ඒ යෙදිලා බුදුරජාණන් වහන්සේ සමීපයේ පැත්තකින් මේ ගොල්ලු වාඩිවිෙන අඩි වෙලා මේ ගොළු කියනවා මයමස්සු බෝගෝතම බ්‍රාහ්මනා බ්‍රහ අපි මේ ස්වාමීනිි භාගතුහා අපි බ්‍රාහ්මණයෝ දෙන්නෙක් දැම් බොහෝම වයසට ගිහිල්ල මේ ආයු කෙලවර කරන කාලෙ තමයිදම්ම ගත කරන්නේ තේ චම්හා නමුත් ස්වාමීණී අපිට මේ අකත කල්ලයාන කරපු කුසලයක් කරපු යහපත්දය සිහිපත් කරගන්න නෑ. අකත කුසලා කරපු කුසලය සිහිපත් කරගන්න නෑ. අකත බීරුත්තාන බයනැතුව මැරෙන්ඩ දෙය හිතට එන්නේ නැ ඕවදතු නෝ බවංගෝතමුූ අනේ ස්වාමිණි අපට අවවාදය කරන්න. අනුසාසතු නෝ භවංගෝතමු අනේ ස්වාමිනිි අපිට අනුසාසනාව කරන්න යන් අම්හාකං අස්ස දීගරත්තන් හිතයි සුකායි. අපට ගොඩාක්කාලය හිතසූ පිණිස පවතන අවවාදය කරන්නේ බුදුරජන් වන්සින් ඉල්ලනෝ දෙම්බලන්න අද සමාජයේ වනත් සාමාන්‍ය වයසට ගිහිල්ල තමන්ගේ ජීවිතය දි ආය හැරිල බලනකොට වයිසට ගිහිල්ල තමන් ගතකරපු ජීවිතය දිහා ආය හැරිලා බලනකොට තමන් ගතකරපු ජීවිතය ගැන යහපදයක් සිහිපත් කරගන්න බැරි ගතකරපු ජීවිතය කරපු කුසලයක් සිහිපත් කරගන්න බැරි. බයනතු මැරෙන්ඩ දෙයක් සිහිපත් කරගන්න බැරි අය අද වනක් කොච්චරණ ඇතිද. මොකද මේ සමාජයේ මිනිස්සු ජීවත්වෙන කාල ඒගලට තේරෙන්නේ යම් දවසක මේ ජීවිතයේ ආවිශ කලවර කරලා අපි ජීවිතය අතැල්ල යන්න ඕොනේ කියලා. ඒ යන්න ඕනේ කියලා තේරෙන පටන්ගන්නේ යන්න ළංවෙෙන ට සමහට එදාට හැරිලා බලනකොට එදාට ජීවිතය යහපද දෙයක් රැස් කරලා නැතිනම් හොද දෙයක් රැස් කරගෙන නැතිනම් මරණ ඉදිරී සතුටුවන්න පුළුවන් දෙයක් මතාක් කරලා සතුටෙන්න්න පුළුවන් දෙයක් ජීවිත එකතු කරලා නැතිනම් ඒෙනස් තැතිගන්නවා මරණ ඉදිරී ඇ මරණින් මත්තේයට හිතාගන්න බෑ මොනාද වෙන්නේ කියලා මේ ලෝකයේ කුසල් අකුසල් ගැන දේශනා කරපු ශාස්රුවරුන්ගේ වචන එයාට හැනකොට යාත් ඇති ගන්නවා අයු එහෙම ගත්තුත්හෙ මං ද අකුසල්නිි කෙරුුණේ මෙතුකොට මේලෝක මලෝ පරලෝ ගෙන දේශනකරපු ශස්සරන් හසලගේ ධර්ම යනකොට එකගු බයිනවා එහෙමුණ මගේ පරලොව මට යහපත් එනකට යන්න ලැබන්නේ නෑනේ කියලා ඇති ඒවගේ දෙන්නෙක් තමයි මේ බුදුරජාන් වහන්සේ සමීපියටම එන්නේ ඇවිල් ගොල්ො කිය නොයිති එගොල්ලන්ටම මේ කිසි දෙයක් සිහිපත්වෙෙන්න්නේ නෑද එනිසා ස්වාමිනිි අපට දැන්වත් දැ වයිසට ගිහිල්ල දැ අදහෙට මැරේද කියලා දන්නතු ඉන්න අපට මේ දැන්වත් යම් බොහෝකාලයක් හිත සුවිපිරි සපවතින හපතක් ඇතිකරගන්න අවවාදය අනුශසනාවක් කරනසේකවා කියලා බුදුරජාන් වහසසිෙන් ඉල්ලා හිටිය ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අනුත්තර පුරුස දම්ම සාරථය මේ ලෝකයේ නුවනැති අයව දමනය කරන්නේ උන්වහන්සේ තරන් ශ්‍රේෂ්ඨ කනි තවත් ඇත්ෙන ඉති බුදුරජන්හන්සේ ඒ බ්‍රාහ්මණවුරුන්ට දේශනා කළ. තගගතුන්හි බ්‍රාහ්මණ බ්‍රහ්මණුවු ඇත්ත තමයි. මේ බ්‍රහ්මණුරු දෙන්නා ජින්න ගොඩාක් දිරපත් වෙලා බුද්ධා වයිසට ගිහිල්ලා. මහල්ලකා හොඳටම මහළු වෙලා අදදගතා දැන් හොඳරුම දිරාපත් වෙලා වයවනුප පත්තා ආයුෂයේ කෙලවරට පැමිණිලා. වීසං වස්ස සතිකා ජාතිය දැන් අවුරුදු එකසිේ විස්සයි. තේ චත්ත අකත කල් යාන හැබැයි බ්‍රහමණුවරණී ඔබට කුසල් කරගන්න යහපද්දේ කරගන්න වැැරිුුණ. අකත කුසලා ඔබට කුසල් කරන්න වැැරි වුණ අකත බිහිරුත්තාන ඔබට මේ බයට පිරිසරණක් සලසගන්න වැරියුුණා. එකල බුදුරජාණන් සේ ලස්සන කාරණාවක් කියයවා. උපනීතිකෝ අයම් බ්‍රහමණ දෝකෝ බ්‍රහමණනී මේ ලෝකය නිරන්තරං දුකකරා පමණුව වන නොවිසින්ද මොනවාවිසින්ද මේ ලෝකයේ දු පමණුවන්නේ ජරාය ව්‍යාධිනා මරණේන වයසටයම ලෙඩවීම මරණය කියන තුනින් මේ ජීවිතය දුකකරා පමුණවා කියනවා මේ උපන් සත්්‍යයාගේ ජීවිතය ක්‍රම ක්‍රමීන් වෙන්නේ වයසට යන එක ඒ වයසට යෑමත් එක්ක යාගේ ජීවිතේ මේ ඉන්ද්‍රියන් දිරාපත්තරකොට දරුණු ලෙඩරෝග හටගන්න අවසානය මරණය වී ජීවිත සම්පූර්ණයෙන්ම කෙලවරවෙලා ඇර එතකොට ලෞකික වසයෙන් මේ ලෝක යම්තාද්ද එකතු කලාද ඒ සියල් අත්හැරලා ඒකිනාට මේ ලෝකින් යන්න සිද් හැබැීම ජරා්‍යාදි මරණ එනකොට සාමනිි මනුස්්‍යයට උහුලන්න බෑ ඇ බුදුරජාණස් දේශනා කරනවා මේලෝක කැමතිවුණට ලබන්න බැරි දේවල්තියනවා මොකක්ද කැමතිවුණට ලබන්න බැරි බුදුරජාන් වසස් දේශනා කරනවා මරණ දම්මන් මාමීයති මැරෙන දේවල් මැරෙන් එපා කිය මේලෝක කොච්චර කැමැති වෙනත් කිසිකෙනකුට ලබන්නවැ ව්‍යාදිිදම්මං මා ව්‍යාධීති මේ ලෙඩවෙන දේවල් ලෙඩවෙෙන් එපා කියලා තමන් වෙනුවන්වත් අනුම්වෙනුවෙන්වත් මේ ලෝකෙ ලබන්න බෑ. ජරාදම්මං මාජීරති වයසට යන දේවල් දිරාපත්වෙන දේවල් දෙරාපත්වෙන් එපා කියන මේ ලෝකෙ ලබන්න බෑ නස්සන දම්මං මා නස්සති නැසෙන වැනසෙන දේවල් ැසින්ට වෙනසසිට එපා කියලා මේ ලෝකෙ ලබන්න බෑ කියනවා. ඊනග බුදුරජාන් වහන්සේ වදාලාකායදම්මං මාෂීයති. ගෙවෙන දේවල් ගෙවෙන් එා කියලා මේ ලෝක ලබන්න වැදැන් අප ආවිශාපය උපන්ධයිඳල ගෙවෙනවා. අපි කැමතිවුණ නැතත් ඒ ගෙවෙනවා ගෙෙනෝමයි එක ලබන්න පුළුවන්දය එව විද බුදුරජාන් වහස දේශනා කළේ මේ ආවිශ්‍යය කොහොමද ගෙවෙන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා මේ ස්වාමීන් වහන්සේ අමතල කියනව පින්වත් මහණණ දක්ෂ දුනුවායෝ හතර දෙනක්. මේ දක්ෂ දුනුවායෝ හතර දෙන එකම තැනක හිටගෙන හතර පැත්තට හැරෙනෝ. හතර පැත්තට හැරිලා එක මොහොත ඊතල හතරක් හතර දිසාාවට මුදාහරනෝ. දක්ෂ දුනවාය නං වීගල්ලන්ට සෑහෙන තුරක් විදින්න පුළුවන්. ඇතකොට එකක් මොහොතක මේ ගොල්ල ඊතල හතර සිව්දිසාාවට ඇතට විහිතරය නො. එතකොට එක පුරුසයක් මේ ඊතල හතරම බිමවැටෙන්ට කලියෙන් දූදෙන ගිහිල් අල්ලඟෙනවා. එතකට ඇයට දුවන්න තියෙන කොයි වගේ මාර්ගයකද. ඉතාමත් දුරින්තියෙන විශාල රව්මක මේ අදුවන්න ඕනේ. එතකට බුදුරජන්සයහනෝ මහන්ඒ ඊතල හතර අල්ලන් ගෙන මනුසයාගේ වේගි කොහොමද. තමන් අහසල කියනවා ස්වාමිණි භාගතන් වහන්සේ එකම එක ඊතවයක් මුදාහරිද්දි ඒ ඊතලයේ දූුවගෙන කිහිලා වැටෙන කලින් අල්ල එනවාවන. එයත් වේගවත් කෙනේ. එහමක ස්වාමිනි හතර කැල්ලීම ගෙන අයි කතා කරන්න දය ැක වෙතකුට බුදුරජාණන් වහසේ දේශනා කරන මහනිනී ඒ ඊතල හතරම අල්ලන පුරුෂයගේ යම් වේගයක් කැදද. ඊට වඩා විශාල වේගිකින් මේ ඉරහඳ කියන දෙක ගමන් කරනවා. ඊළඟට ඒ ඉරහඳ දෙකේ යම් වේගයක් ඇද ඒ වේගිට ව ඉතාම වේගෙන් ඉරහඳ දෙකට අධිගෘහිත ඉන්න දෙවිවරු ගමන් කරනවා. බුදුරජාන්සය වදළ මහනිනි ඉරහ දෙට අධිගෘහිත දෙවිවරුන්ට වඩා ඉතාමත් වේගෙන් උපන් සත්වයගේ ආවිෂටික ගමන් කරනවා. මොහොතක්වත් නැවතිලා නෑම වේගින් ගෙවිලා යනො මේක වේගෙන් ගෙවිලා ගෙවිලා ගිහිල්ල අදකාලේ වගේනං අපේ අවිශෂයට තියෙන්නේ පරමය කොච්චරයිද. පරිම අවුරදු අසුවක් වගේ ඇතුළත මේ ආවිෂටිකක් කෝම අපට ගෙවිල අවසංගල යනෝ. එතකොට බුදුරජාන්ස මේ ්‍රහමණරන්ට කියන බ්‍රහමණරණි මේ ජරා ව්‍යාධ මරණ කියන තුන විසින් මේ ලෝක සත්ත්වයාගේ ජීවිතයේ වේගිං දුකකරා පමණුවනෝ. ඒවන් උපනීය මානෝකෝ බ්‍රාහ්මනා ්‍රහමණුවනිේ ඒවිදිට දුකරා පමුණුවන මේ ලෝකී ඉද කායේන සංයමු යමෙක් මේ ලෝකී කයින් හොදට සංවර වෙනවානක් වාචාය සංයමු වචනයෙන් සංවර වෙනවානක් ඒනඟට මනසා සංයමු මනසිම් සංවර වෙනවානක්ඒක යන්නේ සිීත කය වචචනය මේ තිදොර සංවර කරගන්නවානක් න්තස්ස පේතස්ස තානංච ලේනංච දීපංච සරණංච පරායනංච ඒක තමයි කියනවා මේ ලෝකී උපදින සත්්‍යයාට මරණින් මත්තෙ පරලොවදී තියෙන පරලොව තියන එකම ආරක්ෂාවර එකම රැකවරණය එකම පිහිට එකම සරණ එකම පිළිසරණ මොකක්ද මේ සිත්තකාය වචනය කියන තුන සංවර කර ගැනීම එක තමයි නොමේ ජරාමරණවලින් කෙලවරවෙන මේ ජීවිතය මනුස්සිකුට තියෙන එකම පිළිසරණ. නමුත් බලන්න ඒක නොදන්න ලෝකක මනුස්සික් වැඩිපුර කරන්නේ ඒ පිළිසරණ හදාගන්නකද නැත ලෞකික වසින් බාහිරතියන පිළිසරණ හදාගන්න එකද බොහෝදිනික් උත්සාහ කරන්නේ ලෞකික පිළිසරණකට මක ද ඒක ඇහැට පීෙනවා හිතනවා ඒක තමයි තමන්ට තියෙන පිටසරණ කියලා නමුත් මේ ලෞකිකව එකතු කරගන්න කිසි දෙයක් අපට මෙලොවින් පරලෝට පිහිටත් පිණිස පවතින්නේ මෙලොවන් පරලෝට යනකොට ඒකින් තබද ඔයිතුෝක දෙයා අපට අරගෙන යන්න පුළුවන්කම න නමුත් අරගෙන යන්න අපි කැමති වනත් අපි අකමැති වුනත් අපි කයමුල් කරගන කරපු දේ අපි පස්සේ නවා අපි හිතිං හිතපු දේ අපි පස්සේ නවා අපි හිතල කතාකරපු දේ අපි පස්සේ එ ඒ නවත්තන්න පුළාක නෑමකද බුදුරජාන්හස දේශනා කළ මේ ලෝකී උපදින සත්‍ය හැමදිනාම කම්මස්සකා තමන්ගේ දේ කරගෙනඉන්නේ තමන් සිතින් කයින් වචනයෙන් කරන දේ කම්ම යෝනි කර්මය ඒ කර්මය තමයි අපි ඊළඟ රඋපතින තැන තීරණය කරල දෙන්නේ අපට ඒක තීරණය කරන පුළුවන්කම කම්ම බන්ධු ඒ අපි කරපු කියපු දේවල් තමයි අපට ඉන්න එක ඥාතියක්. මෙහෙ ඥාතින් එහෙටෙන්නේ නෑ අපි කරපු කියපු දේවල් එහෙටෙනවා. ඊළඟට කම් පටිසරනා කර්මය තමයි කියනවා අපිට එලොවදී තියෙන එකම පිඩිසරණ එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කලා මේ බ්‍රහමණරන්ට හරි ලස්සන ගාතාවක්. උපනීඇති ජීවිත මප්පමායු කියන බුදුරජාණන් වහන්ේ දේශනා කලා මේ ජීවිතය මරණය කරා වේගි පමුණුවනවා. ජීවිත මත්ප මායු ජීවත්තෙන්ට කියලා තියෙන්නේ බොහොම ටික කාලයයි. ජරූප නීතස්සන සංතිතානා ජරාවවිසින් මරණය කරා කෙනෙක් ඇදගෙන යනකොට ජරාවිසින් මරණය කරා ඇදගෙන යනවා කියන්නේ. එක අසාමාන්‍ය යදගෙන යමත්. දැන් සාමාන්‍යය කෙනෙක් අපිව ඇදගෙන ගියව අපිට හයියක් තියෙනවා නන්න අපට පුළුවන් ඇදගෙන යනකිෙනාග බේරන්න. නමු ජලාාව විසින් මරණය කරා ඇදගෙන යද්දී එකන් ගැලවිෙන කිසිම් පිළිවෙලා කිසි පිළිවෙල කැත්තින බතුර ජන්හස දේශනා කරන නොම මේ මනුස්්‍යාව හරියට ජරාවවිසින් මරණය කරා එකතු කරගෙන යන්නේ මේ මරණයට කැපිවෙච්චි ගවයෙක් ගවගාතක ගාරයට හරයි ජනකොට එය යම් පියවරක්ද ඉස්සර හටති යන්නේ ඒ පියවරෙන් එයා ලංවිනිම කටද. එයාගම? අපියවරක් තියෙනකොට පියවරකින් මරණයට ලංගනා ඒවගේ මේ ගතවෙන ගත වෙන මොහොතක් අපි වයිසට යන්නේ ඕ ජය මරණය කරා මේ යන්නේ බුදුරජාන් වහස දේශනා කළ යතා අපි කුම්බ කාරස් කතා මත්තිික භාජන සබ්්‍යේ බේදන පරිියන්තා බුදුරජාන්හ දශසනා කළ මේ කුම්බල්කාරෙක් විසින් කොච්චර ලස්සනට ප මදම ැටිබාජන හැදුව ඒ මැටිබාජන ඔක්කොම සබ්බේ බේදන පරියන්ත විඳීම කියන දෙයින් අවසංගල යනවා ඒවගේ කියන අපේ මේ ජීවිත අපි කොච්චර මොන්න මොන දේවල් කරලා හදාගෙන හිටියන් මේ ජීවිතය කෙලවරම කක්ද මරණය කියනකින් මේ ජීවිත කෙළවරල යනවා එබන්ඳ ජීවිතයක් ඔරුම කරගෙන හිද්දී බුදුරජන්න්නස් දේශනා කරනවා එයාට ඒ ජරා විසින් මරණය කර අරගෙන යනකොට හැගෙන්න්න කියලා පිළිසරණ ඇත්ති නෑ අන්තලික්ක අහසේ බඳු තැනක් නැත සමුද්ධ මජ්්‍යයේ මුහුද මැදඒබඳු තැනක් නැත පබ් තානං විවරම් පවිස්ස පරුවතයක් ඇතුලේ ගුහාාවකත් ඒ බඳු තැනක් නැත. බුදුරජන් වහසේ දේශනා කළ මේ ලෝකී කිසිම තැනක එහෙම තැනක් නෑ ොකක්දේ ඒ නැති තැන මරණීම් බේරිල නිදහස්සවෙලා ඉන්න පුළුවන් තැනත් මේ ලෝකී ඇත්ති නෑ කියලා බුදුරජන් වහන්සේ අපට දේශනා කළ එනිසා උපන්කිෙනගේ ස්වභාව මරණයට පත්වීමේ මරණයට පත්තිද්දී බාහිරලෝකී අපට කිසි පිළසරණ ඇත්ති නෑ. ඒතම් බයන් මරණී පික්කමානු ඕන් ඔය විදිහට යමික් තමන්ගේ මරණයට බයවෙනවානම් විදිහට මන්ගේ ජීවිතේ මරණට තිය අවදානම ගැන කරෙ දකිනවා නම් යකරන්න ඕනෙම කද පුං්ඥාණ කහිරාත සුකා වහනේ සැප සලසන්න වූ පිංවලින් තමන්ගේ ජීවිතේ පුරවන්න ඕනේ කියල බුදුරජන්හන්සේ දේශනා කළ. එතකොට බලන්න සාමාන්‍යන් මේ ලෝකී මිනිස්සු මේ ධර්මය අපිට එකන ධර්මය හරි හන්න නොලැීම නිසා. රම ගැ පහැදීමක් නොමැති නිසා සාම ලෞකික දේවල් එකතු කරන්නට උනන්ද වන තරම් තමන්ගගේ ජීවිතයටට පින් එකතු කරන්නු නන්ද නොද පිනින් ලැබෙන වටිනාකම ගැන වැටහීමක් නොමැතිකම එනිසා අපට බුදුරජාන් වහසගෙන අපි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ බුදුරජාන් වහන්සේ ඒ කාන්ති සත්‍යයක් වදාලා කියල එනග බුදුරජාන් වහස වබෝධය සත්‍යයක් කියල අපි අදහගත යුත්ත ඒකටතම ශ්‍රද්ධාව කියන්නේ ඒ ර්‍රදධාව තියෙනව වනන් එයාට බුදුරජාණන් වහස දේශනා කරපු විදිහට ගොඩාක් මේ ලබපු මනුස ජීවිත පින්රැස් කරග නවස්ථාවති නවා බුදුරජාණන්හස් දේශනා කළේ පින් මේ මනුස ජීවිතයකිලකි කියන්නේ මේ මල්කාරයකුට ලැබිච්චි මල්කාන්දක් වගේ මල්කාරයකට මල්කාන්දක් ලැබුණුත් ඒ මල්කන්ද ලබිච්චි මල්කාරය එක්මනින් කරගන්න නොනම ගදද එයාඒ මල්ගොඩි තමන් කැමති කැමති මල් අරගෙන ඉක්මනින් තමන්ගේ මල්මාලයේ සරසන්න ඕනේ. ඒවගේ බුදුරජාන්හ දේශනා කලා මේ මනුසලෝකටාවවින් පස්ස මනුස්සලෝකී ඉන්න කෙනට පින්රැස් කරන්න ලුකූ අවස්ථාව උදාවෙනවා. මොකද මනුසලෝකය කියලා කියන්නේ පින්නකින් උපදින සුගති ලෝකයා මනුසලෝකය අයිතිවෙන්නේ සුගතියට. එදවට සුගතියක උපදන්නේ පින් කරපු කෙනෙ. පිනකින් උපන් ජීවිතයක තව පින් ැස් කරන්න පුළුවන් පරිසයක් තියෙනවා හැබැයි පින්කරගණඩ බැරි ජීවිතයක ඉපදුණුැන පිනකින් නෙවෙයි නං අප උපත සකස් වනේ ඒ උපතන් දලා අපට පින්ඩැස් කරන්න පුළුවන්කම නෑ දැන් ඔබ හිතල බලන්න කෙනෙක් යනවා පව් රැස් කරලා ඒ පාපකාර්මය විපාකයක් විදිර කෙනෙක් යන නිරෙේ. නිරේගයාර් පස්සේ යාට පින් දැස් කරගන්න පරිසරයා නිරේ ඇතුළ නෑ. දන්දෙන්න්න පරිසරයා සිල්රකින්න පරිසරයා. ගුණධර්ම වඩන්න පරිසරයා. මෛත්‍රී කරන්න පරිසරයා එහෙමක් එහ නකි තියෙන්නේ දුකට තමන් කරපපු පව්වලට විපාක විදි න. ඊළඟට එයා ගිහින් උපදුනු තිරිසන් අපායි අපට හොඳ ඇස්තිකට පේන තිරිසංඟපායි. තිරිසං අපාපදිච්චි තිරිසන් සතිකොට පිනක් කරන්න කියෙන හැඟීම පහලවෙන්නේ නෑ. ඒකොඩ බුදුරජාන්නස දේශනා කරනො මහණන බඳ ලෝකෝල් තියෙන්නේ එබඳු ලෝකෝල බහූල වසියන් තියෙන්නේ ප්‍රබලයා විසින් දුරුවලයාව මේ ග්‍රහණය කර ගැනීම ඒක තමයි කියනවා තියෙන්නේ ඒ නිසා ඒ ලෝකෝල්ට වැටුණුත් අය ලේසින් ඒ ලෝකුලින් ගොඩන්න බෑ කියනවා. ඇ ඒ ලෝකෝල් පින් ඩැස්කිරීම කුසල් රැස්කිරීම යහපත රැස්කිරීම කල එකක් දකින්න ලැබෙන්නේ නෑ කියනවා. නිසා බුදුරජාන්ස දේශනා කළ මේ මනුසුලෝක ඉපොත ලැබිච්චි කෙනා නිරන්තරයෙන් තමන්ග ජීවිත මරණීයට ඇති අවධානම ගෙන සිහිකර කර. ජීවිතය කෙටී කියලා තේරුම් අරගෙන එයා කරන්න ඕන ඉක්මනින් කුසල් පින් යහපත පැස්කර ගන්නක බුදුරජාණස් දේශනා කළ දැන්. අපි අපි මේ වර්තමාන මනුස්සලෝකි අපට අවුරුදු අසුවක් විතර කාලය ආවශග වන්නතියෙන්නේ. අවුදු දසුවක් කියලා කියන්නේ මොහෝම ටික කාලයක්. එතකොට නමුත් බලන්න බුදුජාස දේශ කරන අරක සූත්‍රයේද. ඒ අරක ශාස්රන් වහන්සේ මේ ලෝකයට පහර වෙද්දි ඒකාල බුදුරජන් වහන්සලා ලෝකී නැති කාලය අරක ශාස්තරන් වහන්සේ ලෝකයට පහල වෙනකොට ඒකාල මිනිස්සුන් යාාවිශය කෙන අවුරුදු හැට දාහක් එතට සාමාන්‍යෙන් ඉපදිච්චි කෙනෙ සාමාන්‍යෙන් උපද්‍රවයක් නොවන තවරුද හැටදාහක් ජීවත්වෙනෝ ඒ හැටදාහක් ජීවතතිද මිනිස්සුන් තිබුණකින ලෙඩ හය ලෙඩහය තිබකිෙන ොමකද ෙඩහය බඩගින්න හැදෙනෝ කියනවා. ඊළඟට පිපාසි හැදෙනෝ කියනෝ එළඟට මේ සීතල දැනෙනවා කියනෝ උන්නුසුම දැනෙනවා කියනවා එළඟට මල පහ කරන්න මූත්‍රා කරන්න අවශ්‍ය වෙනව කිය නවා. ඕන්න ව කියන ලෙඩවලට තිබ්බේ අදාපියවල් ලෙඩ කියලා ලෙඩ ගනයට ගන්න නැති දේවත් ඒකාලේ හැටදාහ කාර්ශතිය මිනිස් ඉන්න කාලි මේ අරක කියීන ශාස්ෘන් වහන්සේ ජීවිතයගෙන දේශනා කළලා මේ ජීවිතය කියන්නේ තිනක්ග උත්සාාව බිඳු තනකොලා අගතියන පිණිබිඳූ වගේ එකක් තනකොළ අගතියන පිණිබිඳුව කොයිමොහොතේ වැටහිවිද කියලා කිසි කෙනකුට කියන්න පුලුවන්කම නෑ හරි පොඩිකාලයයි ඒකට රැකවරණයක් තියෙන්නේ ඉර උදාාවෙනවාත්තක්කම ඒ පිණිබ අනිවාරෙන් එක්ක වියල ෑනුව එක් වැටෙන. ඟට කියනෝ මේ ජීවිතය කියන්නේ වතුරේ ඇඳපු ඉරක් වගේ එකක් වතුරේ ඉරක් අඳනකොට ඉර අදීන පමාවටම මැකිලනො ඒවගේ හරි ටිකයි ජීවිතේ ඉන ඩක්ක ශාස්ෘන් වහසකේ නො මේ ජීවිත කියන්නේ ගංගවක් වගේකක් නදියකට වැටන දෙයක් මොහොතක්වත් රැඳෙන්නේ ඒ නිත්තරම ගලනො නිතරම ගහගන ය ඒ මොහොතක්වත් රැදිලන මරණය කරා නිරන්තරින් පමණුවනවා කියනවා. එතකොට ඒ කාලේ අවුෂ්‍ය අවුරුදු හැටදාහයි. ඒ කාලෙත්තේ අරක ශස්ෘින් වහන්සේ අනුසාසනා කළ. ඒනිසා කත්තබ්බං කුසලන් බොහෝ කුසල් කළ යුතුයි. චරිතබ්බම් බ්‍රහ්ම චරියන් යහපත් ජීවිතය ගත කළ යුතුයි නත්ති ජාතස්ස අමරණං උපන් මනුස්යකුට නොමැරී ඉන්න පුලුවන්කම ඇත්ති නෑ කියලා. මේ අරක ශස්තෘන් වහන්සේ පැවස් බදුරජන්හන්සේ දේශනාව කරලා බුදුරජාන්හන්ේ අවසාන දේශනනා ක න මහණන. ඒ අරක ශස්තෘන් වහන්සගේ අවවාදය එදාට වදා ගැල පන්නේ අදට කියනවා. අද මිනිස්සුන්ගේ ආවශ්‍යය කෙටී කියලා හොඳට ප්‍රකටයිගේනවා. ඇයි කල ඇවුරුදු හැටදා ආවශ්‍යතිීද සමයට මෙචරික්මට ප්‍රකට කරගන්න වැරිවෙන්න ඇති. වයිසට ගිහිල්ල මරණයට පත්වීම කියන එක. නවත් අද අපට ඕන තරන් ඒ පේනවා වයසට ගියපු අය ඉළඟට අපිත් එක්කම ට අවුරුදු දහයිකට කින් හොඳට හිටපුයි අපිේ අවරු දහයිකටිතර පස පේනවා වයසට ිහිල්ලා දීරල ගිහිල්ලා ලෙඩ වෙලා තරම ජීවිතය යතාහස්වභාවේ අද අපට හොඳට ප්‍රකටයි තිං බදුර ජන් වස් දේශනා කරනවා එබන්දු ජීවිතයක් උරුම කරග ද්දී අන්‍ය වූ පිළිසරණක් නැතුව තියෙද්දී ඒකෙන කරන්න න බොහෝ පිං තමග ජීවිතයේ රැස් කරණ එක. න්ද බොහෝපිින් අපි රස් කරන්නේ බුදුරජන්වාන්සය වදාලා යෝධ කායේන සංඥමෝ මේ කය කියන එක අසංවරවෙන්ට නොදී සංවර කරගන්න ඕනේ වාචාය උද චේතසා වචනයක් සංවර කරන්න ඕනේ චේතසා මේ හිතත් සංවර කරගන්න ඕන තන් තස්ස පේතස්ස සුකායහෝදී. ඒක තමයි කියනවා මරණ මත්තේ තියෙන එකම සැපය යන් ජීව මානෝ පකරෝ තිපුුණන් යන්ති මේ ජීවත් වෙලා ඉද් කරගන්න පින් ටික. එතකොට පරලෝට පිට හදන්න තියෙනෙ කුහේදීද. පරලෝට පිහිට පරලෝ ගිහිලා හදන්න පුළුවන්කම පරලෝ පිහිට අපට හදාගන්න තියන්නේ මේ ජීවිතය මේ අපට ලැවිලා තියෙන ටික කාලය ඇතුළත. ඒ ටිකාලය ඇතුළට පරලෝ පිහිට හදාගන්නවා කියලා කියන්නේ සිතකහය වචනය මුල් කරගෙන පින්න ක එක ුදුරජන්න දේශන කළ හෙම කෙනෙක් ඉන්නවා මේ ජීවිතයේ ජීවත්තලා ඉදදි පින්ඩස් කරන්නේ නහ පින්ඩස් කරන්නේ නැති කෙන ඔන්න මැරෙනවා. මැරුණයින් පසද ඥාතිීන් කැමතිද එයා යයහපත් වන ගිහි උපදිනටැ ඥාතින් මොකත කරන්න ඥාතින් ලොකූ පින්කං කරනවා කියනවා. ලොකුවට දානමාන දෙනවා කියනවා. එයාගේ නොමින් යාගේ නමින් පින්කන් කරල යට පින් දෙෙනවා කියනවා. නමුත් එයාට ඒ පිනින් ඒකින් එහපතත් සලස කන්න බබදුරජන්න්න සයහන මහනන විශාල කළුගරක් කුස්සගෙන ගිහිල්ල මනුස්සේෙක් මේ කළුගල දානව වතු වලකට පතුරවට දාාපුගම කළුගටමකද වෙන්නේ. අ වතුරේ කළුගල ගිලනෝ. එතුටු මිනිස් ඔක්කෝ වලවටට ඇවිල්ලා මිනිස්ක්කුම් වැදගෙන යදිදම කියන ගල වතුර මත්තට පැමිණේවා. මේ ගිලිච්චි ගල වතුරේ පාවේවා කියලා මිනිස්සු යදිනවා කියන. බුදුරජාන් ව සයහනෝ මහ යදීම නිසා අ ගිලුණු ගල වතුර උඩට පැමිණේවිද. කිසි කලක පැමිණෙන්නේ එතකොට බුදුරජාන් වහ දේශනා කරන ඒ වගේ සිතකාය වචන වරද්ධ ගත්්ත කෙන දුගතිය ගැයිම් පස්සේ ආයායට පිලිසරන්න කදන්න මෙහෙන්නයට පුළුවන්ක නෑ කලාතුරකින් පෙරේතලෝකී පින් ගන්න පුළුවන් තැනක උපන්නුත්. පෙරේතලෝකත් පින් ගන්න පුළුවන් පෙරේතය ඉන්නවා. හැමෝටම පිින්ගන්න බෑ ඒ පින්ගන්න පුළුවන් පෙරේතලෝකික වගේ ඉපදනුන් ඒ පෙරේතයට විතරක් අපි දෙන පිණින් පිහිටක් හැබැහැම පෙරිිසරණ කෑමබීම ටිකක් පිපාසට වතුරු පොද වස්ත්‍රයා යානයක් ඒ වගේ දේවල් සලසගන්න පුළුවන් කියලා බුදුරජාන්සක දේශනාවල සඳහඟෙනවා ඒරෙන්ඩ පෙරේතට කින් එහා නිරයේ ගියුත් තිරිසන්න අපායට ගියත් ඒ වගේ ලෝකෝල උපන්න්නත්තේම ය අපි දෙන පිනෙන් ඒයාට සැපයක් සලසගන්න ඒ ජීවිතය ඇතුළයි පුළුවන්කම නැහැනිස බුදුරජාණස දශනා කරනවා නමුත් කෙනෙක් මේ ජීවිතය ගත කරන කොහොඳට කය සංවර කරනවාන කය සංවර කරනවා කියන්නේ බුදුරජාන් වහස දේශනා කළ කය සංවර කිරීම කියලා අපට කරන්න තියෙන්නේ කයමුල් කරගෙන ප්‍රාණගාතයක් වෙන්න නොදී ඉන්න ඕනේ ඊළඟට කයමුල් කරගෙන සොරකමක් වෙන්න නොදී ඉන්න ඕනේ. කයමුල් කරගෙන වැරදි කාම සේවනය නොකර ඉන්න ඕනේ. එතකොට යාගේ කය සංවරයි ඒගේ කය පිරිසිදයි. ඊලග බදුජන්සය ව දාලා වචනය සංවර කරන්නේ මේ වචචන කතා කරනකට කතා වචනවලින් කවරුවත් ්‍රවට්ටන්නේ නැත්නම්. ඒ යන්නේ වචනවලින් බොරු කියන්නේ නැත්නම්. කතා කරන වචනවඩින් කාගේවත් සමගිය බිඳින්නේ නැත්නම්. එකයන වචනවලින් කේලං කතා කරන්නේ නැත්නන්. ඒනකට වචන කතා කරදදී තව කෙනෙකුගේ හිත තැලෙන පෑරෙන පරුස වචන කතා කරන්න නැත්නම්. වචන කතා කරනකොට හිස්වචනවලින් කාලය ගත කරන්නේ නැත්නම් ආනයගේ වචනය පිරිසිදු කියනවා. ඉල හිත පරිසසිු කිරීම ගැන බදුරජාන්ස දේශනා කළ මේ හිතන් අනුන්ගේ දේවල්වලට අසාමාන්‍ය විදිහට ආසා කරන්නේ තමන්ග දේවල්වලට වවා අනුන්ගේ දේකට වේවා අසාමාන්‍ය විදිහට ආසා කරන ලෝභ කරන ගතිය දුරු කරනවානම්. ඉක්මනින් කිපෙන කිපුුණා මේ කිපිච්චි හිත අතෑරගණඩ බැරි දේශෙන් හිත දුරු කරගන්නවන ඒනග හිත ඇතුළේ ලෞකීක සම්මාධිට්ටිය පද ගන්නවන ආනයාගේ සිත පිරිිස්සුදුයි කියෙන එතකොට ඔන්න ඒතුනු අපි කරගත්තු මේ ලැබිච්චි කෙටි මනුස්ස ජීවිතය තුළ අපි ඔය ටික කරගත්තුත් අපේ සිතකාය වචන ඔය විදිහයට සංවර කරගත්තුත් අපි මේ මනුස්ස ජීවිතය ඇතුළේ අපි ඊනග ජීවිතයට හිට පිලිසරණ රැකවරන්නේ හදාගත්ත බවට පත්ත න ඒක තමයි අප හදාගන්න පිරිසරණ මේ ලෝකයේ මේ අපි මොනවා කරත් අප ඔයි පිරිසන්න හදාගන ති බිෙනැත්තන් අපි ඇතර මො අප ජීවිතය පිරිසරන්න හදාගන මේ ජීවිතය අපට හදාගන්න තින මේ වටිනාමදී ඒක මොකද මේ ජීවිත අපට වෙන්න තියන විශාලම අනතොර වෙන්න වෙන කාගිවත් නෙවේ අපේ එමයි වෙන කාටවත් කරන්න බැරි යනතුර අපිම අපට කරගන්නවා අපි වරද්ද ගත්තුත්හෙම මේ සිත්තකාය වචනයක තුනයි ඒ නිසා මේ අපි උපදිනකොටම අපිට ලැබිච්චි බඹයක් විතර බබයකට මේ අඩු ශරීරය මේකාය අපි හමුදයට සංවර කරන්න ඕනේ ඒ කයින් වැරදි දෙයක් වෙන්න නොදී තියන්න ඕනෑ මේ කයිමුල් කරගෙන තමාටත් යහපත පිණස පවතින අනුන්ටත් යහපත පිණිස පවතින දෙපාර්ශයටම යහපත පිණිස පවතින දේවල් විතර කරන්න පුළුවන් කමක් අපෆි ඇති කරගන්න ඕනේ ඊනකට මේ උපතිම ලැවිච්චි අගල් කීපයක් තියෙන අගල් දෙකත්ව වනත් තියෙන මේ කට අපි ආරක්ෂය කර ගැත්තොත් ඒ කට පරිස්සමින් පාවිචිකරු අනුන්ටත් තමන්ටත් අයහපතර නොවන විදිහට අපි මේ වචන ආරක්ෂා කලා වෙනවා එ මේ හිත්තා අපි මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව ඉවසීම ආදමේ උතුම් ගුණවලින් අපි මේ හිත පෝෂණය කරත් එෙම අපි මේ සිත පිරිස්සතු කරගත්ත අය බවට පත්ය අයිතින් මේ තුන අපිට කරගන්න පුළුවන්ගලු ඕ අපි අපේ ජීවිතයට පිරිිසරණ හදා ගත්ත ඉතිං මේ අපි මනුසුලෝකයේ උපදිනකොට මේ සිතකාය වචනය පිරිසුදු කරන ආකාරය මනාකොට දේශනා කරන්න පුළුවන් උතුම් ශාස්තෘත්වය ලෝකෙ පහළ වෙලා. ඒනි සයිෆං වන්නේ අපිට අද මේ කාල මේ වහන්න ලැවෙන්නේ මේ කෙනෙකුට පරිපර්ණ වශයෙන් සිත පිරිසදු කරන විදිහ. කය පිරිස්තු කරන විදිහ. වචනය පිරිසදු කරන විදි බුදු කෙනෙකුට ඇරන්න වෙන කෙනෙකුට කියා දෙන්න පුළුවන්කම ඇත්ති නැහැ. සීලයක් මනාකොට පනවන්න බුදුරජාණහස නමකට ඇරෙන්න්න වෙන කෙනෙකට මේ ලෝක කරන්න පුළුවන්ක්නවී. බුදුරජාන්හසේක දේශනා කළලා පචේතන කියන සූත්‍ර. බදුරජාණන් වහන්සේ අතීතයේ බෝසත් තවදී එක ජීවිතයක උපදිනවා පචේතන රජ්ජුරුවන්ගේ වඩුකාර්මික වෙලා එතකොට මේ වඩුකාර්මික හරි දක්ෂයක් කිය නවා ත පචේතන රජුරුවන්ට දවසක් විරුද්ධ රජකෙන එක්ගින් යුද්ධයක් සම්බන්ධින් ආරංචයක් ලැබෙන මාස හයකින් එෙන යුද්ධ එතකොට මාස හයකින් යුද්ධති යදදි පචේතන් රජ්ජුරු කෝම සේනනා ඔක්කොම සංවිධානය කරලා ඔක්කොම හොයලබලන්නෝ යුද්දෙට සූදානක් වෙන්න පුළුවන්ද කියලා එතුොට පචේතන රජුරු දකිනවා තමන්ගේ අස්ස කරත්තේ තමන්ගේ කරත්තය රෝධ දෙක අබල එතුරට යුද්දෙ යදී ඒ රෝධ්ධක හොඳට තියන ොනේ නිසා වඩුකාර්මිකයට කතා කලා කියනවා වඩු කාර්මිකය අධින් මාස හයකට පස්සේට යුද්ධ තියනවා නිසායි මාසාහයට පෙර ඔබ මට මේ කරත්තේ රෝධ දෙක හදල දෙන්න ඕන කියනවා ඕනදැන් මේ මාස ගිවිල ගිය මාස ගිවිල ගිහිල්ල දැන් මාස හයවෙන්න තව දවස් හයක් තියනවා මා සහය පිරෙන්ට දවස් හයක්තියදී අඩ වඩු කාර්මිකය එක රෝධයක් අරගෙනනවා. අරගෙනල්ල පචේතර රජුරන් පෙන්වා රජරනුව වඩු කාර්මිකය මිච්චරද හැදව එතරු කියන දේවන්න හස චරයි හැදුවී කට හන ඔබට පුලුවන්ද ඉතිරි දවස් හයි අනි තරෝධයහ දන්න කියන දෙවෙනස් පුළුවන් ඕ එතකොට දැන් යුද්ධ හෙට කියලා වඩු කාර්මිකය රෝධ දෙකම අරගෙන ආවා ඊට පස්සේ රජතුමාම පාචේතන් රජරු මේ රෝධදි කාතටරන් ඒ රෝධක හිටමහිට හරෝ හරෝ සේවකවුට කියලා රෝධ හරව හරෝ බලනවා මේ රෝධ දෙක කිසිම වෙනසා රජුරුන්ට හොයා ගන්න එතකට රජුරු අහනෝ දැන් වඩුකාර්මික ඔබ එකරෝධයක් හදන්න මාස හයකට දවස් හයක් තරං දීර්ග කාලය ගත්තා ඇබ අනිතරෝධී හැදවී දවසයින් නමුත් මේරෝධ දෙක කිසිම වෙනසක් මට පේන්නේි නෑ වෙනසත්තිී නොද ගෙලා න දේවින්නස වෙනසත්තිී නො කිය නවාඒ වෙනස මොකක්ද කියලා බලන්න මේ ඕක මේ තල්ලු කරලා යවන්න කිය න දි කොරිඩෝරයක් වගේ දිගගේ දැම මේ රෝධී තල්ලු කරලා යව්වා එතවට මේ රෝධී දවස්හයෙන් හද පුරෝධී මෙහෙම තල්ුවෙලා ගිහිල්ලා ගිහිල්ලා කැරකිලා කරකිලා ගිහිල්ල යම්දුරක් යන්න පුළුවන් තරන් ගිහිල්ල එහෙම ඇදගෙන වැටුණ නමුත්තර දීර්ඝ කාලයක් අරංහද පුරෝධී තල්ලු කරල යවු හම මේකත් යන්න පුළුවන් තරංගිය නමුත් ඒක කොයි පැත්තකටත් ඇටෙන නැතුව එහෙම්ම නැවතනා රජුමට දැන් ප්‍රශ්නය දෙුණ නාදැ රජුමට හිතාගන්නව කොහොම දෙහෙම මුණනේ කියලා. එතකට රයිසු මහනුව වඩුකාර්මිකය මොකක්ද මේක වෙනස කියන රයතුම නිමේ දීර්ග කාලයක් අරගෙන ගොඩාක් සැලකිල්ලි උනන්දුව හදපුමේ රෝධේ බොස්ගෙඩියේ කිසිම ඇදක් කිසිම දෝෂය කිසිම වංක ගතියක් නෑ කියවා. ඒට ගරාදිවල කිසිම ඇදයක් නෑ කියනවා. නිින්වලල්ලේ කිසිම ඇදයක් නෑ කියේනවා. හැබැයි මේ ඉක්මනින් හදපුරෝධේ බොස්ගෙඩී ගරාදිවල නිම්මලල්ලේ සුළු සුළු ඇද තියෙනවකෙනවා නිසා ෙනවා එකට පිහිටන්නට බැරි. ඒ රෝධෙටවත් තමාව පිහිටු අදයාගන්න බෑ නමුතර දීර්ඝ කාලයක් කරගන ඉවසීමෙන් හොද සිහෙන් හදපුරෝධේ මේ හොදට පිහිටාතිී රෝධයබවට පත්වන කියෙන ොබදුරජානස් දේනා කරන මහනිනි මං ඒ කාලේ ඕන ලීක ඇදකුද හොදට දැක්ක පමණින් තේරුම් ගන්න දක්ෂයි කිය නවාඒ වඩු කාර්මිකැ කාලේ ඒ වගේ මහනි දැන් තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන මම මේ සිතකාය වචනය කියන තුනේ තියන ඇද හොදට දකි නෝ කිය නවා ඊනකටඒ සිතකාය වචනය කියන තුනේ තියෙන ඇද කෙලින් කරනු විදිහ මනාකොට දන්නවා කිය ඒ නිසා කියනවා ඔබට මේ ධර්මය දේශනා කරන්නේ ඒනිසා එබඳු ලෝකයේ අවබෝධ කරපු සම්වා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් ජීවිත අවබෝධය පිණිස මහනු කම්පාවෙන් දේශනා කරපු මේ උතුම් සූත්‍ර දේශනාව අපිට දැම් බලන්න අර වයසට ගිහිල්ලා මැරැන් ඔන්නවෙන්න ඉන්න ඉන්න කෙනෙකුටත් මේක තමයි කරගන්න තියෙන්නේ එහෙවගේ මේ හොදට ඉන්න කෙනෙක් මේක කෙසේ නම් කළ යුතුද ඒ නිසා ගත වෙන මහොතක් මොහොතක් පාස ජීවිතයේ අපි හොද සිහියක් ඇතිකරගෙන කුසල් දහම් පිළිබඳ වීරියයක් උපද්දගෙන අපේ සිතින් කයින් වචනයෙන් වැරදිවන්න නොදී ඒ සිතකයි වචනය ආරක්ෂ කර ගත්තුත් අපට මේ ගතකරපු මනුස ජීවිතය අවසන් කරලා පරලෝට යන්න වෙන දවසට පරලෝ ජීවිතයට හොඳ රැකවරණය හොද පිසරනක් හොඳ පිහිට අපට සලස ගන්න අවස්ථාව ලැබේවී ඉතින් ිසිටු දෙනාට මවුතුම් ධර්මය උපයෝගී කරගෙන ඒ පිහිට පිළිසරණ රැකවරණය සලසගන්න වාසනාව ලැබෙත්වසාතුසාදුසාද අද දවස අකාලික මුුණනිදහම් ධර්ම දේශනාව සඳහා දායකත්තේ දරන්නේ වත්තේගම පහල යටවර පදිංචි දැනට ඩුබයිහි සේවය කරන පින්වත් හර්ෂ කොඩිතුවකු මහත්ම ඇතුළු මි පින්වතුම් විසින්. ඉතිං උතුම් ධර්මදාානීෙන් රැස්සුන සියලු පුුණ් නිධර්මයන් අපි අනුමෝදන් කරමු ගෞතුම් බුදුසසුන සුරකින සියලු දෙවියෝ මේ පින් අනු මෝදන් වෙත්වා. දිවී ආයුෂයෙන්, වර්ණීෙන්, සැපීන් බලයින්ෙන්, ප්‍රඥාවෙන් වැඩිත්වා. වියෝධ චතුරාරි සත්‍යති ධර්මය අවබෝධ රීමේ වාසනාව ලබත්වා සාදු සාදුසාදු මේ උතුම් ධර්මදාානෙන් ැස්වන සීලු පුුණිධර්රමයන් මීට වසර විසි පහකට පෙර පරලෝ න්නේ එදනු පියාණන් වන පංහත් Kkgජයේ කොඩිතුවක්කු මහත්මාටත් වසර හතරකට පෙර පරලෝ සැපත් පින්ත් අයිරාංගනී කොඩිතුවක්කු නැන්දැනයටත් වසර තුනකට පෙර මියගිය පින්වත් ප්‍රේමා ජයසේන ලොකුවම්මාටත් වසර තිස් පහකට පෙර මියගිය පින්වත් නන්දාවතී කොඩිතුවක්ක ආචයම්මාටත් කොරනේලිස් කොඩිතුවක්කු සීයාටත්. එවගේ මේ ඒ හරස කොටිතුවක්කු මහත්මාගේ පෞුඩේ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පැමිනි සිටින සියලු දෙනාා නමින් මියගේ සියලුම ඥාතීන්ට ධර්මදේශනාවට උපකාර කළ සියලු දෙනා නමින් මේියග සියලු ඥාතීන්ට සෑම සිලු දෙනා නමින් මේ ගිය සියලු මලගේ ඥාතීන්ට පිං අනුමෝදන්න ඒ අයගේ පරලෝ ජීවිතය සැපවත්තෙත්වා සුව පත්තෙත්වා සංසාර්දු කංහත් මිදීමේ වාසනාව ලැබෙත්වා සාද සාතුසාද ඒවගේ මේ උතුම් පුනිි ධර්මය මේ ධර්ම දේශාව සඳහ දායකත්තේ දරන ඩුබායිහි සේවය කරන පින්වත් හර්ස කොඩිතුවක්කු මහත්මාටත්. ඒ මහත්මාගේ සුජීවත්ව සිටින මෑණියන් ලොකුතාත්තා මා ලොකු තාත්වල ලොකු අම්මල ඒවගේම සහෝදර සහෝදරියන් ඇැතුළු. ඒ පවුලේ සියලු දෙනාට ධර්මදේශනාව සඳහා නොුවෙක් අයුරින් උපකාර කළ සියලු දෙනාට සහ සම්බන්ඳනු මේ සියලු දෙනාට ධර්ම දේශනාව ශ්‍රවණය කළ සියු දෙනාට මේ පිනාන මෝදන් වෙත්තුවා නිදුක් නිරෝගී සූ පත්භාවය සැලසෙත්වා චරජීවනය සැලසෙත්වා චතුරාරි සත්‍ය ධර්ම අවබෝධ කිරීමේ වාසනාව ලැබෙත්වා සාධ සාධසාධ රැස් වන සියලු පුණි ධර්මයන් අපගේ ගෞරෝණීය කල්්‍යාන මිත්‍ර ගුරුදේවෝොත්තම පින්වල් ලොක සාමීන් වහන්සේ අනුමෝදන් වෙත්වා සිල්ගුණ දම්සුරකින මහා සංගරත්නයට අනගාරිකා මෑණියන් වහන්සේලාට ටැවැදි අපේක්ෂ කණගාරික දූ දරුවන්ට මේ පි අනමෝදැන් වෙත්වා. චතුරාරි සතති ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලැබෙත්වාසාදු සාදුසාදු මේ උතුම් ධර්මදානින් රැස්වන සියල පුනිිධර්මයන්. අද දින අකාලිකු මුුණනිදහම් ධර්ම දේශනාව සඳහා දායකත්වේ දරන පින්වත් හර්ස කොිතුවකු මහත්ම ඇතු. පවලේ සියලු දෙනාට සහ ඥාතිීන් හිතවතුන් සීලු දෙනාට ධර්මදේශනාව සඳහා සහභාගියූ මේ සැදහැවත් පින්වතුන් සරුදිනාට ධර්මදේශනාව ශ්‍රවනය කළු මේ පින්වතුන් සීලු දෙනාට ටොවා සී සියල ූම දෙනාට, ස්්‍රද්ධා මාසික ධර්මදානය සඳහා සහසම්බන්ධ වෙන සියලු සැදැවත් පින්වතුන්, ්‍රද්ධ මාධ්‍ය ජාලේ කාරි මණ්ඩේ සීලු පංවතුන්ට, මේරස් කළ සීල පුුණනි ධර්මයන් අන මෝදන් වෙත්වා. නිදුක් නිරෝගී චිරජීවනී සැලසෙත්වා. සී චතුරාරි සතති ධර්මයාවවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වසාදුසාදුසාදු ම දෙනාටම තරුවන් සරණයි නමෝබුද්ධාය සුපින්න්නතුනි ශ්‍රදධා රපවානි ඔස්සේ ඔපොයොතකි නේන අක්කාලික මුනිදම් ධර්ම දේශනාමයේ වැඩසටහනේදී පිනත් ස්වාමීන් වහන්සේ අපට ඒ භාග්‍යතුන් වහන්සේ දේශනනා කොට වදාල ඒ උතුම් ධර්මකාරණා පිළිබඳ විගක්‍රහයක් ලබාදුන්න. ඔබ හෝරාවකට ආසන්න කාලයක් ඉධර්මය උතුම් කොට ශ්‍රවණය කරනට ඇති. හෝ කාරණ ඔබේ ජීවිතයට ඇතුලත් කරගන්නට ඇැදි. අපිටානු කම්පාවෙන් මේ උතුම් ධර්මකාන්න අපිට පින්නා දුන් පින්නත් ස්වාමීන් වහසට අපි පින්්්‍ය හන් මෝදනා කරම මේ ගෞතම් බුද්ධ සාසන උතුම් ූ චතුරාට සත්‍යාව පපුතු කරන්නට පින්නත් ස්වාමින්න් වහසේට මේ පින් හේතුවාසනාවේ වාක්‍යප ප්‍රාර්ථනා කරමු. සාදුසා. සාතුවගේම ලංකාවවාසී ලොකුවාසී සියලු දෙනාට සුවසේ ධර්මවබෝධය ලබන්නට අදදවසේදී අකාලික මුනිදාම් ධර්මදේශනාමේ වැඩසටහන්ට දායකත්තේ දැක්වුමේ පිරිසත් තබ පුුණියන් මුොදන කරනවා. දැන් පිනත්ස්වාමීන් වහන්සේට පරිෂ්කාරයන් පූජා කරමුවා. නමුගුනා. नमो बुद्ध नमो बुद्ध नमो बुद्ध नमो बुद्ध नमो बुद्ध नमो बुद्ध

සමගින්ම ස්්‍රදධා රූපෝහනනිියසය බයතකිෙනා අකාලික මුනිදහම් ධර්ම දේශනාමී වැඩසටහන අප මෙතෙකින් නිමාවට පත් කරනවා. ඔබ සැමට තෙරුවන්සරණයි නමපුත්තායි.